අද අපි ඔයාලට කියන්නන්නේ ලෝකේ භයානකම ආයුධයක් ගැන. හාප් කියන නමින් තමයි මේක හඳුන්වන්නේ. මේ හාප් කියනකේ දීර්ඝ තේරුම තමයි හයි ෆ්‍රීකවන්සි ඇක්ටිව් ඔරෝරල් රිසර්ච් ප්‍රෝග්‍රෑම් කියන එක. HAARP කියන නමින් තමයි මේක කෙටියෙන් හඳුන්වන්නේ. ලෝකේ ඕනම තැනක් ඉතාමත් කෙටි කාලයකින් ජීවයකින් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට මේකට හැකියාව තියෙනවා. ඒ වගේම කාලගුණය පවා පාලනය කිරීමට මේකට හැකියාව තියෙනවා. හයිඩ්‍රජන් බෝම්බ සමග සාපේක්ෂව බලද්දී මේක ඊටත් වඩා ලොකු විනාශයක් කිරීමට හැකියාවක් තියෙන ආයුධයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේක නිර්මාණය කරන්නේ සැබෑ ලෝකයේ මායාකාරය විදිහට හඳුන්වන නිකෝලා ටෙස්ලා විසින්. නිකෝලා ටෙස්ලා කියන්නේ අද අපි භාවිතා කරන තාක්ෂණ වලින් බොහොමයක්ම නිර්මාණය කරපු විද්‍යාඥයෙක්. ඉතින් අද අපි භාවිතා කරන විදුලිය පවා නිර්මාණය වෙන්නේ ඔහුගේ අතින්. හැබැයි කොයිම වෙලාවකවත් මේ නිකෝලා ටෙස්ලා උත්සාහ කරේ නැහැ මිනිස්සුන්ට හානියක් වෙන විදිහේ දේවල් නිර්මාණය කරන්න. ඔහුගේ එකම බලාපොරොත්තු වෙලා තිබුණේ මිනිස්සුන්ට දියුණුවක් අරගෙන එන මිනිස්සුන්ගේ අනාගතය උදෙසා එක එක විදිහේ නිර්මාණ කරන්න. එහෙනම් කොහොමද ලෝකේ භයානකම ආයුධය ඔහු අතින් නිර්මාණය වෙන්නේ? කොහොමුණත් ඔහු මේක නිර්මාණය කරන්නේ ආයුධයක් විදිහට නෙමෙයි. හැම දෙයකම දෙපැත්තක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. උදාහරණයක් විදිහට හිතන්න, පෑනකින් එක්සෑම් එකක් ලියලා ඒ එක්සෑම් එක පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එතනින් ඉංජිනේරුවරු සහ ડોක්ටර්ස්ලා වෙන අය ඕන තරම් ඉන්නවා. ඒ වගේම පැන්සලක් භාවිතා කරලා චිත්‍රයක් ඇඳලා චිත්‍රශිල්පියෝ වෙන අය ඕන තරම් ඉන්නවා. ඒ පෑනම ඒ පැන්සලම් පාවිච්චි කරලා මිනිස්සු මරණ අයත් ලෝකේ ඕන තරම් ඉන්නවා. අන්න ඒ වගේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. ඒ වගේ සිද්ධියක් තමයි මෙතනදිත් සිද්ධ වෙලා තියෙන්නේ. අපි ජීවත් වෙන පෘථුවේ ඉඳලා කිලෝමීටර් 80ක් 85ක් පහු කරගෙන යද්දී අයන ගෝලය කියලා කොටසක් හම්බ වෙනවා. ඉතින් අපි භාවිතා කරන විවිධ සංඥාවල තරංග මේක ඇතුළෙදි තමයි පරාවර්තනය වෙන්නේ. ඒ කියන්නේ මේ අයන ගෝලෙන් එළියට රේඩියෝ තරංග වගේ දේවල් පිට වෙන්නේ නැහැ. මේක ඇතුළෙම තමයි එහෙට මෙහෙට පරාවර්තනය වෙන්නේ. ඉතින් නිකෝලා ටෙස්ලාට ඕන වෙනවා පෘථුවේ ඉඳලා මේ අයන ගෝලයේ තියෙන තැන ටිකක් වෙනස් කරන්න. ඒ කියන්නේ කිලෝමීටර් 80ක් 85ක් විතර ඉහළට ගියම තමයි මේ අයන ගෝලය හම්බෙන්නේ. ඉතින් ඒක තව ටිකක් ඈත් කරන්න මෙයාට ඕන වෙනවා. ඒකෙන් ලැබෙන වාසිය තමයි දැන් තරංගයක් යවන්න පුළුවන් උපරිම දුරට වඩා වැඩි දුරක් මේ අයන ගෝලයේ ඈත් කිරීම නිසා යවන්න පුළුවන් වෙනවා. සරලවම කිව්වොත් තරංගයක් යවන්න පුළුවන් උපරිම දුරට වඩා වැඩි දුරකට යවන්න මෙයාට අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ නිසා තමයි මෙයා මේක නිර්මාණය කරන්න තීරණය කරන්නේ. මේ හාප් කියන එක නිර්මාණය වෙන්නේ අක්කර ගණනාවක ශ්‍රේණිගත සහ සමාන්තරගත විදිහට නිර්මාණය කරපු ඇන්ටනා රාශියක එකතුවක් විදිහට. ඉතින් ඒ විදිහට නිර්මාණය කරපු ඇන්ටනා වලින් වෝල්ට් ලක්ෂ ගානක විද්‍යුත් කම්පනයක් අයන ගෝලයේ දිහාට එල්ල කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ලොකු කම්පනයක් අයන ගෝලයේ දිහාට දියත් කරාම මේ අයන ගෝලයේ තියෙන තැන ඉඳලා ටිකක් ඈත් වෙනවා. ඉතින් දැන් අපිට ප්‍රශ්නයක් කොහොමද මේක ආයුධයක් බවට හැරෙන්නේ කියලා. ඉතින් අපි කතා කරමු මේ අයන ගෝලේ හැදිලා තින්නේ ධනාරෝපිත අංශු වලින්. ඒ වගේම සූර්යාගේ ඉඳලත් අහිතකර ධනාරෝපිත අල්පාංශු පිටත් වෙනවා. ඒ විදිහට සූර්යාගෙන් පිට වෙන ධනාරෝපිත අල්පාංශුවක් පෘථුවියට ආවොත් ඒ ප්‍රදේශයේ ඉන්න සත්තු, මිනිස්සු, ගස් මේ හැම දෙයක්ම කෙටි කාලයකින් විනාශ වෙලා යනවා. එතනින් අතර නොවි මහ පොළොවත් මේ නිසා විනාශයට ලක් වෙනවා. ඉතින් ඒ විදිහට සූර්යාගෙන් එන අහිතකර මේ ඇල්ෆා කිරණෙන් අපිව බේරගන්නේ අයන ගෝලය. ඒ කියන්නේ අයන ගෝලයේ තියෙන ප්‍රදේශයෙන් ඇතුළට මේ ඇල්ෆා කිරණ ඇතුල් වෙන්නේ නැහැ. ඉතින් උදාහරණයක් විදිහට හිතුවොත් සතුරු රටකට ඉහළින් මේ විදිහ අයන ගෝලයේ සිදුරක් නිර්මාණය කරොත් ධනාරෝපිත අල්පාංශු පෘථුවියට ඇවිල්ලා ඒ ප්‍රදේශයේ කෙටි කාලයක් තුළ ජීවයකින් තොර ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම ජීවයක් තිබුණද කියලා හොයාගන්න බැරි තරමටම මේක විනාශ වෙලා යනවා. ඉතින් ටික කාලයක් යද්දී නිකෝලා ටෙස්ලාට තේරෙනවා මිනිසාගේ සුවසෙත සඳහා හදපු මේ නිර්මාණය කාලයක් යද්දී ආයුධයක් විදිහට භාවිතා කරන්න පුළුවන් කියලා. ඒ නිසා ඔහු ඒ තොරතුරු කිසිම දෙයක් පිට කරන්නේ නැහැ. කොහොම නමුත් මේ නිකෝලා ටෙස්ලා කියන්නේ සටහන් බොහොම අඩුවෙන් පාවිච්චි කරපු පුද්ගලෙයි. ඉතින් මේ නිර්මාණෙදිත් ඔහු වැඩිපුර සටහන් භාවිතා නොකරපු නිසා මේ කිසිම දෙයක් එළියට පිට කරන්නේ නැහැ. කාලයක් ගියාට පස්සේ නිකෝලා ටෙස්ලාගේ මරණය සිද්ධ වෙනවා. එතනින් පස්සේ FBI ආයතනය විසින් ඇවිල්ලා මේ නිකෝලා ටෙස්ලාගේ සියලුම සටහන් අත්අඩංගුවට ගන්නවා. ඇමරිකාවට තිබුණු අදහස තමයි මොහුගේ සටහන් භාවිතා කරලා දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් මොකක් හරි ආයුධයක් නිර්මාණය කරන්න පුළුවන් වේද කියන එක. කොහොමුණත් දශක ගණනාවක් යනකම්ම නිකෝලා ටෙස්ලාගේ සටහන් තේරුම් ගන්න පුළුවන් විදිහේ බුද්ධිමතෙක් ඇමරිකාව සතුනේ නැහැ. නිකෝලා ටෙස්ලාගේ සටහන් භාවිතා කරලා දෙවන ලෝක යුද්ධය අවසන් වෙනකම්ම කිසිම ආයුධයක් නිර්මාණය කරගන්න ඇමරිකාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවසානයේදී මේ සියලුම ලිපිලේඛන අතුරුදහන් වුණා කියලා ඇමරිකාව විසින් ප්‍රකාශ කරනවා. කොහොමුණත් ඔවුන්ගේ පරිේශන කටයුතු නතර කරන්නේ නැහැ. අවසානයේදී ඔවුන් ඇමරිකාවට අයත් වෙන භූමි ප්‍රදේශයක් වන ඇලස්කාවේදී ඇන්ටනා 48කින් සමන්විත වුණු මේ හාප් එකක් නිර්මාණය කරනවා. ඉතින් මේකට හැකියාව තියෙනවා යම් ස්ථානයක් ඉලක්කගත කරලා පොළව තුලට කම්පනයක් නිකුත් කරන්න. එතනින් භූමි කම්පාවක් පවා නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඉරානයේ, නේපාලයේ වගේ රටවල් වල යම් යම් අවස්ථාවලදී ඇති වුණු භූචලන වලට
කෙලින්ම වගේ සමහර රටවල්වලින් ඇඟිල්ල දික් වෙලා තින්නේ මේ හාප් කියන ව්‍යාපෘතියට. කොහොමුණත් ඇමරිකා විසින් තීරණය කරනවා 2014 මැයි මාසෙදි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න. අනාගතයේ කවදාහරි දවසක තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වුණොත් එදාට මේ ආයුධයත් අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැංවේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු කිසිම දවසක නැවතත් ලෝක යුද්ධයක් ඇති නොවේවා කියලා. ඉතින් ඕක තමයි මේ හාප් කියන ආයුධය සම්බන්ධ කතාව. මේ ගැන වාගේ මොනවා හරි අදහස් තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ විදිහම videos දිගටම බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම video එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.